යුජ්ජ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැම දිනම අද එදා වගේ මේ තම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කාලයකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරන් ගන්න හේතු වුණේ මට හදිසියෙම ආපු අවශ්‍යතාවයක් නිසා මට සිද්ධ වුණා මම අද මේ වීඩියෝ එක කරන දේ ගැන හොයලා බලන්න. මොකද මගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක යට හරියෙන් කියන්නේ පල්ලෙහ කොටසේ දිගටම පේන්නේ නැතු වෙන නැතුව ගියා මම වැඩ කරන විදි. මට ඒ අවස්ථාවේදී මතක් වුණ දෙයක් තමයි මගේ ඉස්සලා වීඩියෝ එකක් තිබුණා ෆෝන් එක කොහොමද කම්පියුටරේට එහෙම නැත්නම් ලැප් එකට ෂෙයා කරගන්න කියලා මොබයිල් ෆෝන් ස්ක්‍රීන් එක. ඉතින් මේ වීඩියෝ එක බලලා එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා කොහොමද ඩෙස්ක්ටොප් එක නැත්නම් ලැප්ටොප් එක එහෙම නැත්නම් කම්පියුටර් එක කොහොමද ෆෝන් එකට අරගන්නේ, කියන්නේ ඒ ඩිස්ප්ලේ එක කොහොමද ෆෝන් එකට ගන්න කියලා කෙනෙක් අහලා තිබුණා. මට මේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක මට හිතුණා ඇත්තටම මේ වගේ දෙයක් තිබුණා නම් හොඳයි. හදිසි අවස්ථාවකදී මේ වගේ ප්‍රශ්නයක් වුණ වෙලාවක එහෙම නැත්නම් හදිසි ඒ ඔෆිස් එකේ කම්පියුටර් එකට ගෙදරින් නම් ලොග් වෙන්න ඕන වුණ වෙලාවක මේ වගේ දෙයකදී කොහොමද අපි ඒ රිමෝට්ලි ලොග් වෙන්නේ තමන්ගෙම කම්පියුටර් කියලා. ඉතින් ඔයාලා දන්න දේවල් ඇති ගොඩක් දුරට රිමෝට්ලි ලොග් වෙන සොෆ්ට්වෙයාර් මේ දවස්වල පාවිච්චි කරලා ඇති ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙත් ඒ වුණත් මම මේකේ විශේෂත්වයක් දැක්ක මම මේ අද කතා කරන්න යන ක්‍රමේ මේක ඇත්තටම Google ටූල් එක කරා තමයි මේ ලොග් වෙන්නේ. ඉතින් ඒ ගැන තමයි මම අද විශේෂයෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් ආදරෙන් ඉල්ලනවා සියලු දෙනාගෙම යොජ්ජ YouTube channel එක මේ වෙනකටත් ඔයාලා subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම notification bell එක click කරලා තියාගන්න, video එකක් දාපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න. හොඳයි, එහෙනම් මම අද කතා කරන්න යන දේ ගැන අවධානය යොමු කරොත් අද මම කතා කරන්න යන්නේ ඔයාගේ desktop එක laptop එක කොහොමද mobile phone එකට ගේන්න ගන්න. එහෙම නැත්නම් ඒ ස්ක්‍රීන් එක කොහොමද ඔය මොබයිල් ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්නේ කියලා. ඉතින් මේම කතා කරන්න යද්දී මම ඉස්සලා කිව්වා වගේම ගොඩක් රිමෝට්ලි ලොග් වෙන සොෆ්ට්වෙයාර් ගැන දන්නව ඇති. නමුත් මේකේ විශේෂත්වය තමයි ඔයාගෙම Google account එක කරහා ඔයාට ඔයාගේ ලැප් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක හදලා ෂෙයා කරලා තියාගන්න පුළුවන් අවශ්‍ය වුණ වෙලාවකදී ඔයාගේ ෆෝන් එක හරහා එහෙම නැත්නම් ඔයාගේ වෙනත් ඩිවයිස් එකක් හරහා ඔයාගේ කම්පියුටර් එකට රිමෝට්ලි ලොග් වෙලා වැඩ කරගන්න. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේක ඔයාගේ Google account එක හරහා තමයි ලොග් වෙන්න ඕනේ. එතකොට මේක වැඩිපුරම ප්‍රයෝජන ගන්න පුළුවන් ඔයාගේම ඩිවයිස් දෙකක් යූස් කරන කෙනෙකුට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා මේක. ඒ කියන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාගේ කම්පියුටර් එක හසුරවන්න පුළුවන් මේ හරහා. එහෙමනම් අපි බලමු කොහොමද මේ විදිහට ඔයාගේ ඩිවයිස් දෙක සූදානම් කරලා තියන්නේ රිමෝට් ලොග් වෙන්න කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්න ඔයාගේ කම්පියුටර් එක කොහොමද මේ සඳහා සූදානම් කරන්න කියලා. ඔයා ඔයාගේ බ්‍රවුසර් එක එහෙමනම් Chrome එක ඕපන් කරගෙන ඒක සර්ච් කරන්න Chrome remote desktop කියලා. ඉතින් එහෙම සර්ච් කරාම ඔයාලට වීඩියෝ එක පේනවා වගේම Chrome remote desktop කියලා result එකක් එනවා. ඉතින් ඒක click කරලා ඒක click කරලා ඇතුළට යන්න. එතකොට ඔයාලට පේනවා ඔයාලට මම මේ වීඩියෝ එකේ හැමදේම පිළිවෙලට කරලා පේන්නනවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව වීඩියෝ එකත් එක්කම අවධානයෙන් බලන්න. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. එතන තියෙනවා access my computer කියලා. ඉතින් ඒ tab එක click කරගන්න ඒ icon එක උඩ click කරගත්තට පස්සේ ආව මේ වගේ තැනකට තමයි අරගෙන යන්නේ. ඉතින් එතනදි තියෙනවා setup remote access කියලා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට වෙනම බ්‍රවුසර් එකක්
ඕපන් වෙලමා වෙනම ටැබ්බකින් ඉතින් එතනදී ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ පෙනෙනවා වගේම මේක ඇඩින් එකක් කියන්නේ එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා ඇඩ් කරගන්න ඉතින් මම වීඩියෝ එක පෙන්වනවා වගේම ඔයා කරන්න ඒ ටිකත් මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ මේ විදිහට ඉන්ස්ටෝල් කරන්න කියලා එනවා ඒක උඩවා ක්ලික් කරගන්න ඉන්ස්ටෝල් කියලා මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ස්ටෝල් කියලා ටැබ් එකක් තියෙනවා ඒක මේ අයිකන් එකක ක්ලික් කරගන්න මේ වීඩියෝ එක පෙන්වන විදිහටම ඒ ටික කරගන්න ඉතින් මේක ඉන්ස්ටෝල් කියලා දුන්නට පස්සේ ඔයා ගිහින් බලන්න ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට්කට් එකක් ක්‍රියේට් වෙලා ඇති රිමෝට් ඩෙස්ක්ටොප් කියලා. ඉතින් මේ රිමෝට් ඩෙස්ක්ටොප් එක ක්ලික් කරලා ඕපන් කරගන්න. මේ විදිහට සෙටප් රිමෝට් ඇක්සස් කියලා ටර්න් ඔන් කියන බටන් එකක් පෙන්නනවා. ඉතින් ඒ ටර්න් ඔන් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් නේම් එක අරන් පෙන්වනවා. ඒ වගේම ඔයාට පින් නම්බර් එකක් ඇතුළත් කරගන්න තැනක් පෙන්වනවා. එතනදී පින් නම්බර් එකක් ඇතුළු කරන්න. ඒ වගේම නැවත වතාවක් ඒ පින් නම්බර් එකම ඇතුළත් කරලා කන්ෆර්ම් කරන්න ඒක. ඊට පස්සේ ස්ටාර්ට් කියලා දෙන්න. ඊට පස්සේ ස්ටාර්ට් කියලා දුන්නාට පස්සේ ඔයාගේ පොඩි වෙලාවක් ගන්නවා මේ සෙටප් එක ක්‍රියේට් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් වෙලා ඔයාගේ ඩෙස්ක්ටොප් එක ඇඩ් වෙලා ඔන්ලයින් කියලා පෙන්වනවා. ඉතින් දැන් අපි ඔයාගේ කම්පියුටර්කේ සෙටින්ස් ටික හදාගෙන ඉවරයි. එහෙමනම් අපි ඊළඟට බලමු ඔයා රිමෝට්ලි ලොග් වෙන පාවිච්චි කරන ඩිවයිස් එක. එහෙමනම් නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ කොහොමද මේ සෙටින්ස් ටික හදාගන්නේ කියලා. ඒකදී ඔයා ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් මම කරන විදිහ පෙන්වලා දෙන්නම්. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ඔයා ඒක සර්ච් කරන්න Chrome Remote Desktop කියලා. ඉතින් එතෙන්දී ඔයාලට ඇප් එකක් වීඩියෝ එක පෙන්වන විදිහට ඇප් එකක් දකින්න ලැබෙයි. ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඒ වගේ මම තව දෙයක් මතක් කරන්න කැමති වෙනවතක් ඔයාගේ කම්පියුටර් එක සහ ඔයාගේ මොබයිල් ෆෝන් එකේ දෙකම එක් පාවිච්චි වෙන්න ඕනේ. ඔයාගේ එකම Gmail ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ එකම account එකක් තමයි මේ දෙකම පාවිච්චි වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාගේ app එක install වෙලා ඉවර වුණාට පස්සේ ඔයා ඒ app එක open කරන්න. ඔයාගේ මොබයිල් එකේ මේ රිමෝට් ඩෙස්ක්ටොප් ඇප් එක ඕපන් කරාට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ ඉහළින් වාඩි ඉරිතුණක් පේනවා. ඒ ඉරිතුණ ක්ලික් කරාට පස්සේ ඒකේ තියෙනවා රිමෝට් ඇක්සස් කියලා එකක්. එතෙන්ට ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාට දකුණු පැත්තෙන් පේනවා ඔයා අර කම්පියුටර් එකේ හදාගත්ත ඔයාගේ කම්පියුටර් ඩිවයිස් එක එතන පේනවනවා. ඉතින් නැවතවතාවක් මම මතක් කරන්නේ ඔයා මේ පාවිච්චි කරන ඩිවයිස් එක ඒ කියන්නේ නැත්නම් ඔයා කම්පියුටර් එකේ පාවිච්චි කරපු Gmail account එකම තමයි මේ ෆෝන් එකේදීත් පාවිච්චි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට ඒ account එකට log වුණාට පස්සේ තමයි මේ විදිහට අර ඩිවයිස් එක මෙතනත් පෙන්වන්නේ. ඉතින් මේ ඩිවයිස් එකට කනෙක් වෙන්න මම වීඩියෝ එකේ පෙන්වන විදිහටම එතනදී ඔයාගේ PIN number එක අහනවා. ඉතින් මතක ඇතුව අර PIN number එක මතක තියාගෙන මේ මෙතෙන්ට ඒ පින් නම්බර එකම දෙන්න. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඔයාගේ මොබයිල් එක කනෙක්ට් කරනවා ඔයාගේ කම්පියුටර් එකට. ඒකේ ඩෙස්ක්ටොප් එක ඔයාලට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට සාමාන්‍ය රිමෝට් සොෆ්ට්වෙයාරකින් වැඩ කරනවා වගේ මේකෙදිත් ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම මේක මේ විදිහට තියාගත්තාම මේක සෙටප් කරලා තියාගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය වෙලාවක ඔයාගේ කම්පියුටර් එකට ලොග් වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ඒ කම්පියුටර් එක ඔන් එකේ තියෙන වෙලාවක් සහ
ඒ කම්පියුටර් එක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන වෙලාවක් වුණොත් ඔයාට මේ දේ ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් එහෙම වැදගත් වෙයි කියලා හිතනනම් මේ වීඩියෝ එක channel එක subscribe කරන්න වගේම වීඩියෝ එක share කරන්න like කරන්නත් අමතක කරන්න එපා තව කෙනෙකුට ඒ දැනුම බෙදා හදා ගන්න. ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමුගෙන යනවා නැවතත් වීඩියෝ එකක් කරහා ඔයාලව හම් වෙන බලාපොරොත්තු වෙමි.